හිටරිනුවෙන් අද දවස. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. හෙට වෙනුවෙන් අද දවස වැඩසටහන අපි ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි දන්නවා පහුගිය සතියේ උසස් පෙළ හදාරපු සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වුණා. දැන් මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් බොහොම සතුටින් ඉන්නවා උසස් පෙළ හදාරලා. මොකද පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ බොහොම හොඳ ප්‍රතිඵල ලබාගත් දුවා දරුවන් ඉන්නවා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිහිවෙලා. ඉතින් අපි අද කතා කරන්නේ මේ විභාගයට මුහුණ දොන්න අති දක්ෂ දියණියක් ගැන. ඇය ගැන හඳුන්වනවා නම් විශේෂයෙන් අපි කියනවා ජීවිතයේ බොහෝ වෙලාවට සාර්ථකත්වය කරා යන්නේ ප්‍රශ්න අභියෝගවලට මුහුණ දෙන්නේ තමන්ට හිමි දේවල් වලට වඩා අහිමිව ගිය අය තමයි ජීවිතේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මොකද බොහෝ දෙනෙක් වර්තමානයේ ඉන්න දරුවන් බොහෝ දෙනෙක් කල්පනා කරනවා අනේ මට මේ දේ නෑනේ, මට මේක කරන්නේ කොහොමද, මම විභාගෙට පාඩම් කරන්නේ කොහොමද, ඔය විදිහට අඩු මානසික මට්ටමෙන් ඉන්නවා. ඒ කියන්නේ බොහෝ දේවල් තිබිලා තමුන්ට ඒ දේවල් හරි හැටි කරගන්න බෑ කියන මානසික මට්ටමේ ඉන්නවා. නමුත් අද වන විට අපේ දක්ෂ දියණියක් ඉන්නවා. ඇය ඉන්නේ ඇහැලියගොඩ ජාතික පාසලේ ඉගෙනුම ලබන රශ්මි නිමේෂා දියණිය ගැන තමයි මම මෙච්චර වැල්වටාරම් ඇතුව මේ ඔබට පැහැදිලි කරන්න ගත්තේ. මොකද දන්නවද, මේ වෙනකොට මුළු ලංකාවම ඇය ගැන කතා කරනවා. ඒකට හේතුව තමයි පසුගිය දවසක ඇය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගෙන ලංකාවේ දක්ෂ දියණියක් බවට පත් වෙලා තිබෙනවා. ඇයි අපි ඇය ගැන විශේෂයෙන් කතා කරන්නේ? ඇය සාමාන්‍ය දියණියකට වඩා විශේෂ අවශ්‍යතා ඇති දියණියක්. ඉතින් ඒ වගේ බාධක කම්කටොළු තියාගෙන මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබපු එකම ඇගේ ජීවිතයේ සාර්ථකත්වය අපිට දැන් තියාම පේනවා. ඇය යන ඉලක්කය කොතනද, ඇය යන සාර්ථක ගමන කොයි වගේද කියන දේ ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙනවා රශ්මි නිමේෂා දියණිය. අයිබෝවන් දියණිය, ඔයාට අයිබෝවන්. ඔව් දියණිය, අපිට පැහැදිලි කරන්න මේ කොහොමද ඔයාගේ පහුගිය දවසේ ඔයා ප්‍රතිඵල දැනගත්තේ කොයි විදිහටද, ඒ වෙලාවේ මොකද්ද දැනුණු හැඟීම? රිසල්ට්ස් එනකොටම බය වෙලා හිටියේ, ටිකක් බය හිතුණා. ඉතින් හැබැයි රිසල්ට්ස් ආවේ හිතපු නැති වෙලාවක. ඉතින් මගේ අක්කි තමයි රිසල්ට්ස් බැලුවේ. ඉතින් එයා බලලා කිව්වා ඒ තුනයි කියලා. ඉතින් ඒ වෙලාවේ දැනෙන හැඟීම කියන්න වචන නෑ. මම ටිකක් වෙලා ඉඳගෙන ඇඬුවා ඒ සතුටට. ඉතින් අවුරුදු දෙකක් නිදි වරාගෙන, මහන්සිය දරාගෙන, හැමදේම දරාගෙන කරපු කැපකිරීම් වල ප්‍රතිඵල ඒ විදිහට පේනකොට ඒ දැනෙන හැඟීම ගැන කියන්න වචන මදි. ඔව්, ඔයා දැන් උසස් පෙළ විභාගයට ලියලා ඇවිල්ලා ගෙදර මොකද කිව්වේ? ප්‍රතිඵල ගැන කොයි වගේ විශ්වාසයක්ද තිබුණේ විභාගෙ ලිව්වට පස්සේ? විභාගෙ ලියලා ආවම ටිකක් බය හිතුණා. මොකද පේපර්ස් ටිකක් විතර අමාරුයි කියලා මට දැනුණා. ඉතින් පොඩි බයක් හිතේ තිබුණා. හැබැයි මම හොඳට මහන්සි වුණා, ඇත්තටම ගොඩක් මහන්සි වුණා. ඉතින් පාඩම් කරා, පේපර්ස් වලට පාස් පේපර්ස් කළා. ඉතින් ඒවත් එක්ක ඒ උත්තර ලියන්න ඒ ගත්ත අත්දැකීම් එක්ක ගුරුවරු සෑහෙන කැපවීම ඉගැන්නුවා. ඉතින් ඔවුන්ගේ ගුරුහරුකම් එක්ක මට පොඩි විශ්වාසයක්, පොඩි නෙවෙයි ගැමකු විශ්වාසයක් තිබුණා. මගේ කැප කිරීමේ, මගේ මහන්සියේ උනන්දුවේ ප්‍රතිඵල තියෙයි, මට ඒ මගේ කැපකිරීමට හරියන ප්‍රතිඵලයක් මට ලැබෙයි කියන විශ්වාසයක් තිබුණා. ඒනාට ඉතින් අර විභාගයක් ලිවම ඕන කෙනෙක්ට දැනෙන ඒ සාමාන්‍ය බය මටත් තිබුණා. ඔව් රශ්මි දියණිය, දැන් අපි දන්නවා ඔයාව ඔය තැනට ගේන්න දෙමව්පිය ලොකු කැපකිරීමක් කරන්න ඇති. සාමාන්‍යයෙන් ඔයා එක වසරේ ඉඳන් අධ්‍යාපනය පටන් ගත්ත කාලේ ඉඳන් දෙමව්පියන්ගෙන් ලැබිච්ච පිටිවහල කොහොමද, ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට ලැබිච්ච දායකත්වය කොහොමද දෙමව්පියන්ගේ? අම්මිය පච්චිගෙන් ඒ ලැබුණ හයිය ඇත්තටම මෙච්චරයි කියන්න බැහැ. ඉතින් මම මට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෙරපාසල් අධ්‍යාපනය ලැබෙන්න ඕන කාලෙදී අම්මිය පච්චි පෙරපාසල් ගුරුවරියක් ඉලෙක්ට් ගේනලා යම්කිසි කාලයක්
මට ඉගැන්වුවා. ඒ කාලෙදි තමයි කකුලෙන් අකුරු ලියන්න මම හුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාලයක් නියමිත කාලෙදි මම පෙරපාසලට එක ගියා. ඊට පස්සේ මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දෙල්ලලු කනිෂ්ඨ විද්‍යාලයේ. ඉතින් මම ඒ ස්කෝලේට යද්දි ගියේ අප්පච්චිත් එක්ක. අප්පච්චි තමයි හැමදේම කරලා මාව එක්ක ගිහිල්ලා එක්ක ඇවිල්ලා ඒ දේවල් කරේ. ඉතින් අම්මගේ අප්පච්චිගේ කැපකිරීම ඇත්තටම එක මෙච්චරයි කියන්න බෑ. සාමාන්‍ය දෙමව්පියෝ කරන කැපකිරීම වලට එහා ගිහිල්ලා පුදුමාකාර කැපකිරීම කරලා තියෙනවා මංගලිනි. ඊට පස්සේ මම පහේ පන්ති ශිෂ්‍යත් විභාගය සමත් වෙලා ඇලිවර ජාතික පාසලට තමයි ගියේ. ඉතින් මේ මුළු කාලය පුරාවටම මං වැඩිම ගොඩාක් දේවල් කැප කරලා තියෙනවා. ඉතින් මට දැන් ලංකාවේ පහසුකම් එක කළුවම මට බස් එකක එහෙම යන්න අමාරුයි. ඉතින් එතකොට පෞද්ගලික වාහනයක් තමයි පාවිච්චි කරේ. ඉතින් මේ අවුරුදු ගාන පුරාවටම එහෙම දේවල් කරද්දී ඒක ටිකක් අමාරුයි ලංකාවේ තත්ත්වෙත් එක්ක. ඉතින් මම හිතන්නේ දේවල් තව සමාජයෙන් එන වෙන වෙන පීඩන මිනිස්සු බලන කෝණ ඒ හැමදේම එකතු වුණාම ඒ දෙන්නක් මාකාර දරා ගැනීමක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මගේ අක්කියනත් කියන්න ඕනේ එයත් හරි පුමාකාර ඉදිරිමට හයියක් පාඩම් කරද්දී හැරලා ඉන්නවා. කන්න කෑම බීම හදලා දෙනවා රෑට නිදි මරාගෙන හැරලා ඉන්නකොට. ඉතින් එහෙම ගත්තම ඒ 3 දෙනා තමයි මගේ හයිය. ඉතින් මට හිතෙනවා මගේ අම්මිය පච්චි ගුරුවරු නිසා ඒ දෙන්නට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම සමාජගත වෙන්නේ කොහොමද, මම ඉගෙන ගන්න ඕනේ කොහොමද කියන එක ගැන අවබෝධය ඒ දෙන්නට තිබුණා. ඉතින් ඒ නිසා තමයි මට මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතනවා එහෙම නැති ගම්බදව එහෙම ලොකු අවබෝධයක් එහෙම නැති මං වගේ දරුවෝ වෙන දෙමව්පියෝ කී දහස්ක ලංකාවේ ඉන්නවද කියන එක. ඉතින් එතකොට මට හිතෙනවා ඒ අයටත් පොඩි මාර්ගෝපදේශනයක් වගේ දෙයක් ලංකාවේ හැදුණොත් හොඳයි කියලා. අනිවාර්යෙන් ඔයා ඇත්තටම කියනවා නම් ලංකාවේ ඉන්න දරුවන් බොහෝ දෙනෙකුට හොඳ ආදර්ශයක්. මොකද වර්තමානයේ ගොඩක් දරුවන් තමන්ට තියෙන සැප සම්පත් වලින් එහෙම නැත්නම් තමන් සතු වෙන දක්ෂතා වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. විභාගයකට හෝ වේවා එහෙමත් නැත්නම් තමන්ට මුහුණ දෙන්න වෙන අභියෝගයකට හෝ වේවා ඒකට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් රශ්මි නිමේෂා දියණිය කියන්නේ අපේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ වෙසෙන හැම දරුවෙකුටම හොඳ ආදර්ශයක්. රශ්මි දියණිය පැහැදිලි කරන්න, දැන් ඔයා එක වසරේ ඉඳන් අධ්‍යාපනය ලබනකොට ඔයාට දැන් දෑත් නොමැතිකම මොන වගේ බාධාවක් විදිහටද ඔයා දැක්කේ? එහෙම නැත්නම් ඔයා ඒක ගණන් ගත්තේ නැද්ද? කොයි විදිහටද ඒ අත්දැකීම ඔයා විඳ දරාගත්තේ කියලා අපිට පැහැදිලි කරන්න. චූටි කාලේ ගත්තොත් මම හිතන්නේ මට එහෙම මේ 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 සිටුේෂන් එක ගැන එහෙම ලොකු අවබෝධයක් තිබ්බ කියලා මම හිතන්නේ. එනවාට වයසින් වැඩිනකොට ටික ටික ලොකු වෙනකොට අම්මිය පච්චි මට කියන්නේ ඒක ගැන අවබෝධය දුන්නා. හැබැයි කොයි වෙලාවකවත් අර මම වෙනස් කෙනෙක් එහෙම අසාමාන්‍ය තත්ත්වයක් මට දැනුන්නේ නැහැ. මට දැනෙන්න දුන්නේ නැහැ. ඉතින් ඉස්කෝලේ මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු දෙල්ලලෝ කනිෂ්ඨ විද්‍යාලයේ ඒ සියලුම ගුරු මෑණියෝ පියමුළු මගේ යාළුවෝ එයාලත් හේතුවක් වුණා. මොකද පුංචි කාලේ දිනේ ඒ කාලේ දිනේ අපේ ජීවිතයේ අඩිතාලම වැටෙන්නේ. ඉතින් ඒ කාලේ එහෙම යාළුවවත් කොයි වෙලාවකවත් මාව තනි කරේ නැහැ. සෙල්ලම් කරන්න ගියත් මාවත් එක්කගෙන තමයි යන්නේ. මාත් පුළුවන් විදියට දුවලා පැනලා එයාලා කරන සෙල්ලම්ම කරනවා. සමහර වෙලාවට එයාලට කරන්න ආස සෙල්ලමක් මට කරන්න අමාරුයි නම් එයාලා ඒක නොකර මට පුළුවන් සෙල්ලමක් කරනවා. ඉතින් මට මතකයි එකේ පන්තියේදී මට උගන්වපු ටීචර් රත්න ටීචර් මාව වඩාගෙන දුවනවා. ඉතින් ඒ වගේ ඒ හැමෝම මාව තනි කරේ නෑ. මට වෙනසක් දැනෙන්න දුන්නේ. ඉතින් මම හිතනවා ඒ කාලය තුළට වැටිච්ච අඩිතාලම තමයි මේ දක්වා ජීවිතයේ මෙහෙම ඉන්න මට උදව්වක් වුණේ කියලා.
දියනිය දැන් මේ වෙනකොට ඔයා ලංකාව පුරාම ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙලා. මම පොඩි ඔයා සම්බන්ධයෙන් පළවුණු පෝස්ට් එකක තිබුණ කතාවක් කියන්නම්. මේ ලෝකේ වෙනස් කළේ හැමදාම අභියෝගයට අභියෝග කළ මිනිසුන්. සියල්ල හිමි මිනිසුන්ට වඩා බොහෝ දේ අහිමි මිනිසුන් හරි අපූරුවට ලෝකයට මඟ කියා දෙනවා. දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ ඔයාගේ පින්තූර ඔයා ගැන ලස්සන වැකි පළ වෙලා තියෙනවා. මොනවද මේවා දකිනකොට හිතෙන්නේ ඔයාට? ඔව් මම හිතන්නේ ජීවිතේ ජයගන්නේ අභියෝගයට අභියෝග කරන අය. ඒ වගේම අර කතා ගොඩක් මම හිතන්නේ හැමෝටම මොනහරි දෙයක් අහිමි වෙනවා නම් ඒ දේ අහිමි වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. ඉතින් මම ඒක විශ්වාස කරනවා තදින්ම. ඉතින් ඒ වගේ වැකී දකිනකොට ඒ වගේ අගය කිරීම ඒ වගේ ආශිර්වාද දකින්නකොට මට හරි සතුටුයි. ඉතින් ගොඩක් දෙනෙක් ආදරය කරනවා, ගොඩක් දෙනෙක් ආශිර්වාද කරනවා. ඉතින් මම හිතනවා ඒ ආදරය, ඒ ආශිර්වාදත් මගේ ජීවිතයේ ඉදිරි ගමනට හේතුවක් වේවි, ඉදිරි ගමනට ලොකු ආශිර්වාදයක් වේවි කියලා හිතනවා. ඉතින් ඔව් හැමදාම ජීවිතයේ දිනන්නේ අභියෝගයට අභියෝග කරන මිනිස්සු තමයි. ඔව් මේ උපදෙස ගන්න බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන්ට. දැන් ගොඩක් දෙමව්පියෝ හිතනවා සාමාන්‍යයෙන් දරුවා පොතපතටම සීමා වෙලා හිටියොත් තමයි මගේ දරුවා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කරන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නවා රශ්මි නිමේෂා කියලා කියන්නේ දියණිය ඇත්තටම උපතින්ම කලා හැකියාව ගෙනාපු කෙනෙක්. ඉතින් කලාව ඔයාගේ ජීවිතයට කොයිතරම් පිටිවහලක් වුණාද මේ ගමනේන්න? අධ්‍යාපන කටයුතුත් එක්ක කොයි විදිහටද ඔයා ඔයාගේ කලා හැකියාවන් දියුණු කරගන්න මේ කාලය කැප කරේ? පොඩ්ඩක් දෙමව්පියන්ට පණිවිඩයක් දෙන්නකෝ. කොයි විදිහටද තමන්ගේ දරුවා පොතපතටම සීමා කරන්නේ නැතුව කලාවත් එක්ක කොහොමද අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කරන්නේ කියලා පොඩි පණිවිඩයක් දෙන්න. ඔව් මම අධ්‍යාපන කටයුතු වලට අමතරව විශේෂයෙන්ම කරේ සංගීතය. මට මගේ අම්මි සංගීත ගුරුවරියක්. ඉතින් ඒ නිසා ඇගේ ආභාෂයෙන් මට ගීත ගායනා කිරීමේ හැකියාව ලැබුණා. ඉතින් ඒකත් එක්ක කොහොම හරි පුංචි කාලේ ඉඳන් සිංදු කිව්වා. අර අපි 6 පන්ති ඉඳන් 8 විතර වෙනකන් අටේ පන්තිය විතර වෙනකන් අර ලොකු තරඟයක් කියලා එහෙම දෙයක් නැහැනේ. 10-11නේ අපේ ඕලෙවල් අපි ඉඩියන කාලේ. ඉතින් එතකොට අර 6-7-8 ඒ පන්ති වල ඉන්නකොට අපිට එහෙම ලොකු වැඩක් නැහැ. අපි ඉගෙන ගන්න ටික ඉගෙනගෙන ඒ පාඩම් ටික කරලා අපි පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන කාලයක්. ඉතින් ඒ කාලෙදි තමයි මගේ අප්පච්චි සංගීත අධ්‍යක්ෂකවරු ගැන හොයලා, පදරචකව ගැන හොයලා, ඒවගේ ගොඩක් දෙනෙක් ගැන හොයලා, රෑට ඔය ටීවී කියන මියසිකල් ප්‍රෝග්‍රෑම්ස් එහෙම බලලා ඒ දේවල් එක අප්පච්චිගේ කන්සෙප්ට් එකක්. මට මගේම සින්දුවක් කරන්න ඕනි කියන එක ඒක අප්පච්චිති භාෂාවක්. ඉතින් කොහොම හරි අම්මිකින් ලැබිච්ච ඒ දායාදයත් එක්ක අප්පච්චිගේ සංකල්පෙත් එක්ක අපි මට අවුරුදු 13 මගේ පළවෙනි ගීතය නිර්මාණය කරලා ගායනා කළා. ඉතින් මගේ මේ වෙනකොට මම මගේම සින්දු කී 5ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම මගේ ඒකපුත්කල ගී ප්‍රසංග 5-6ක් පවත්වලා තියෙනවා. විශේෂයෙන් කියනවානේ මම ඕලෙවල් කළේ 2018. ඉතින් මගේ ෂෝ එක අන්තිම ෂෝ එකක් කළේ 2018. ඉතින් එතකොට ගොඩක් අය කිව්වා පුළුවන් වෙයිද දැන් ඕලෙවල් එක මේක කරලා ඕලෙවල් වලට මොනා වෙයිද දන්නේ. ඉතින් එහෙම අර ටික දෙනෙක් එහෙම කිව්වා. හැබැයි මං හිතන්නේ ඒ දෙකම කරගන්න පුළුවන් වුණා හැමෝගේම සහයෝගයෙන්. ඉතින් ඔව් මං හිතන්නේ අපි හැමෝටම මොනවා හරි හැකියාවල් තියෙනවා. සිංදු කියන්න, නටන්න, චිත්‍ර අඳින්න, ක්‍රීඩාවට ඒ වගේ විවිධාකාර හැකියා තියෙනවා. ඉතින් ඉගෙන ගන්න එක අංක එක. හැබැයි ඉගෙන ගන්න එකට අමතර අපි අනිවාර්යෙන් මොනවා හරි අපිට තියෙන හැකියාවෙන් ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන අපි බාහිර මොනවා හරි කරන්න ඕනේ. එතකොට ඒ දේවල් අපේ නිර්මාණශීලීත්වයට හේතු වෙනවා. අපිට
අපේ අනාගතයට ඒක හේතු වෙනවා. ඉතින් ඒ වගේ අපිට අපිට වෙන තව සමාජයට යන්න පුළුවන්, අපිට ඒ සමාජ දැනුම කියන එකේ හරහා ලැබෙනවා නායකත්වය, විනය, ඒ දේවල් හැදෙනවා. ඉතින් මං හිතන්නේ ඉගෙන ගන්නවා කියන එකට අමතරව ඉගෙන ගන්න එක අංක එකට තියලා පරිබාහිරව අපිට පුළුවන් වෙන විෂය බාහිර ක්‍රියාකාරකම්, කලාව, ක්‍රීඩාව, ඒ දේවල් කරන්න. ඉතින් ඒ කාලේ ඒ ගීත කරපු එකේ, ඒ ප්‍රසංග කරපු එකේ ප්‍රතිඵලය අද තියෙනවා. ඉතින් අද මෙහෙම රිසල්ට් එකම විතරක් කියනවට වඩා ඒ දේවල් එක්ක මෙහෙම සංගීතය ගැන මෙහෙම කරලා තියෙනවා කියනකොට මම හිතන්නේ ඒක ඒකින් ලැබෙන ආලෝකය වැඩි. රිසල්ට් එකත් එක්ක මගේ ප්‍රතිඵලයත් එක්ක අර දේවලුත් එකතු වෙනකොට එතන වෙනම ආලෝකයක් තියෙනවා. අර දේ වෙනම මම කරපු කලා කටයුතු ලොකු ආලෝකයක් දෙනවා මේ ප්‍රතිඵලයට. ඉතින් මම හිතන්නේ හැමෝටම මොන හරි හැකියාවක් ලැබිලා තියෙන එක අපි ඒක අහක දාන්න හොඳ නැහැ. ඉතින් මගේ අම්මිය අප්පච්චි එහෙම කොයි වෙලාවකවත් පාඩම් කරන්න අර ඉගෙන ගන්න එකට විතරක්ම මාව යොමු කරේ නැහැ, අනිත් හැම දෙයකටම යොමු කරා. ඉතින් මං හිතන්නේ එහෙමයි හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ව හැම දෙයකටම යොමු කරන්න ඕනේ. එතකොට ඒ හරහා යාළගේ ජීවිතේ තව තවත් ආලෝකමත් වෙනවා කියලා මං විශ්වාස කරනවා. රශ්මි දියණිය කියපු කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ දෙමව්පියෝ විදිහට හැමතිස්සෙලේම දරුවා පොතට විතරක් සීමා කරන්න එපා. දරුවාගේ මනස නිරවුල් කරගන්න, එහෙම නැත්නම් මානසික සුවය තකා එයාට වෙනම සංගීතය හෝ වේවා චිත්‍ර හෝ වේවා වෙන යම් විෂයකත් නිරත වෙන්න කාලය ඉඩ හසර ලබා දෙන්න. ඉතින් රශ්මි දියණිය අපිට අවසාන වශයෙන් කියන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? යන්න බලාපොරොත්තු වෙන්නේ මොන ශේෂ්ත්‍රයෙන්ද ඉස්සරහට? ඒ ගැනත් පැහැදිලි කරන්නකෝ. මම මානව සම්පත් කළමනාකරණ අංශවල තමයි කැමති. මම ප්‍රතිඵල එන්න කලින් CIPM ආයතනයේ මානව සම්පත් කළමනාකරණයේ ආධාරන්න පටන් ගත්තා. ඉතින් මේ වෙනකොට ඒක හදාරනවා. ඉතින් මම ආසයි තෝරගත්තා. මම හිතනවා මට ඒ ශිෂ්‍යය මට ගැලපෙනවා කියලා. මොකද මම ධනාත්මක චින්තන වැඩසටහන් කරනවා. එතකොට ඒ දේවල් එක්ක මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මිනිස් HR කියන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන ශේෂ්ත්‍රයක්. ඉතින් මම මගේ මොටිවේෂනල් ප්‍රෝග්‍රෑම්ස් එක්ක මට හිතනවා ඒ දේවලුත් එක්ක HR තමයි මට හොඳටම මැච් වෙන්නේ කියලා. ඉතින් එතකොට මට පුළුවන් ඒ දෙකම එකතුනහම මගේ දැන් තියෙන හැකියාවයි මම ලබාගෙන දැනුමයි එක්ක සමාජයට යමක් කරන්න මට පුළුවන්. ඉතින් කවුරු හරි එක්කෙනෙක් හරි මම නිසා මොටිවේට් වෙනවා නම්, මම නිසා ජීවිතේ එක අධ්‍යයක් හරි ඉදිරියට යනවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් මම හිතනවා ඒ ඔක්කොම එකතුනහම මානව සම්පත් කළමනාකරණය තමයි මට ගැලපෙන්නේ කියලා. ඉතින් මගේ බලාපොරොත්තුව මානව සම්පත් කළමනාකරණයෙන් යන්න පුළුවන් ඉහළටම යන එක. ඔව්, දියණියගේ ඒ බලාපොරොත්තු වෙන ඒ ශේෂ්ත්‍රයෙන් ඉදිරියටම යන්නට අපිත් සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා නිවුස් නව් වෙනුවෙන්. ඉතින් දියණිය වැඩසටහන අවසන් කරන්නට කලින් අපි ආසයි ඔයාගේ කටහඬින් ඔයා කැමතිම සින්දුව ලස්සනට ගායනා කරන්න අපි වැඩසටහන ඉවර කරනවා. රශ්මි නිමේෂා දියණියට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඇගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න අපේ ලංකාවේ දිරිය දියණියන්ට හොඳ පූර්වාදර්ශයක් වෙමින් ජීවිතේ ජය ගන්නට හොඳ තැනකට යන්නට ලංකාවේ නම තියන්න පුළුවන් දියණියක් බවට පත් වෙන්නට සියලු දෙනාගේම ආශිර්වාදය ලැබෙන්න කියලා අපි නිවුස් නව් තුලින් ප්‍රාර්ථනා කරනවා. මගේ දුවේනුක අවදීනම් මේ රැයි මිහිරිම වෙලාවයි දුරරන් එලියට මේ විහිරි දේවල් ටමයි සේපාලිකාට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරුකා
දියට පින්තුමැලි වෙලාවයි මීරයමුකිතරම් සුන්දරද මගේ තෝ තනියම හිනාවෙති මගේ තුවේනුද අවදීනම් මේ ජයේ මිහිරිම වෙලාවයි දොර එරන් එළියට ආවතින් මේ මිහිරි දේවල් නිවටමයි